වසර 30ක කුරිරු යුද්ධයෙන් මෞබිම ගලවාගත් යුගයක ත්‍රස්තවාදය පෙරදෝ නිසාම දෙස් විදෙස් ඇතමුන්ගේ කෙනෙහිලිවලට ලක්මව ලක්වී ඇති යුගයක සැබෑ විරුවන් මතු පරපුරට හඳුන්වා දිය යුතුව පවතින යුගයක එකී යුග මෙහෙවර ඉටු කරමින් රටදය සමය වෙනුවෙන් සිය දිවිපිදූ ධනය ශ්‍රමය කාලය නිර්මාණශීලීත්වය නොමසුරුව වැය කළ සැබෑ දේශහිතයිෂින් සොයා ඇදෙයි මුල්. පොළොවේ අහස උසට නැගි රුක්සය ඔබයි සිඳබිඳ දැමුවද යළි දළුලා නැගෙන ඒ මහා රුක්සයේ වැළලුණු මුල් යට ගිය මුල් සොයා ඇදෙමු අපි ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන්තුමා, මා බොහෝ කාලයක සිට ඔබ සොයා ඇවිද්දා. එහි කෙළවර මා විශ්වාස කළා. ඔබ කොළඹ කොච්චිකඩේ පොන්නම්බලම් වනේශ්වර කෝවිලේදී මට දැකගන්නට පුළුවන් වෙයි කියලා. භානුකර, මෙතන මුලින්ම තිබුණේ පුංචි ඉස්කෝලයක්, රාමනාදන් කොලෙජ්. ඊට පස්සේ එක මරදනා මඩම්මන්ට අරගෙන ගියා. ඊට පස්සේ මෙතන පුංචි කෝවිලක් හැදුවේ මගේ පියා. ගේට් මොහන්දිරම් අරුණාචලම් පොන්නම්බලම් ඒ 1857 වලදී. නමුත් ටික කාලයක් යනකොට ඒක ගරා වැටෙන්න පටන් ගත්තා. ඊට පස්සේ මගේ පියා නැති වුණාට පස්සේ
1905 වලදී කෝවිලේ භාරකාරීත්වය මට හම්බුණා. ඊට පස්සේ තමයි පොන්නම්බලම් විග්නේශ්වරන් කෝවිල මේ විදිහට කළු ගල් වලින් හදන්න මට පුළුවන් වුණා. දලු කොලින් සරු අතුපොතු දෙඩිව මල් පල පූර්ණිතව පොළවේ මුල් බසින වෘක්ෂයන් පාලි භාෂාවෙන් පාදප නම් වේ. ඒ දැඩි මුල් පද්ධතියෙන් පොළවේ යදම් ගත වේ. චිරාත් කාලයක් සැඩසුලකින් වූ නොසලෙන වනස්පතියක් බවට ඒකාත්මික වී ඇති බැවිනි. තිරස්ත පාදපේ දේශේ එරණ්ඩාපි එමායනේ. සකු සාහිත්‍යයේ ගස් නැති රටක එනරු ගසත් ගසක් යැයි උපහාස බිනීමක් වෙයි. එහෙත් මහරුක් වනයේක මරණයෙන් උව නොනැසුණු තවත් එක් විසල් වනස්පතියක් වේ නම් ඒ ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් චරිතයයි. විස්මිත නිර්මාණයක්. මේ තරම් කළුගල් ප්‍රමාණයක්. ඒ කාලේ අද වගේ පහසුකම් නැහැ. මේ ගල් ඔක්කෝම ගෙනාවේ වේයන්ගොඩ ගල්වලකින් කරත්තවල පටවල. මූර්ති ශිල්පින්නාවේ ඉන්දියාවේ. අමුද්‍රව්‍ය ඔක්කොම ලංකාවේ. ඉස්සරින්දම්ම කොළඹ නගරේ ශිව දෙවියන් වෙනුවෙන් ලස්සන කෝවිලක් හදන්න මට හීනයක් තිබුණා. ඔබේ පියා ගේට් මොහන්දිරම් අරුණාචලම් පොන්නම්බලම් යාපනයේ පොයින්ට් පේදුරුහි වෙල්ලාලපුල මොහන්දිරම් ආරුමුග පිල්ලේ කුමාරස්වාමිගේ දියණිය වූ සෙල්ලච්චි කුමාරස්වාමි ඔබගේ මව. ඔව්. ඒත් මම ඉපදුනේ කලම්බු වෝඩ් ප්ලේස් 1851 වලදී. බ්‍රිතාන්‍ය අටත් විජිත යුගයේ සමාජයේ අකර්මණ්‍ය වී තිබූ සමයක්. මාතලේ කැරල්ලෙන් පස්සේ මේ රටේ මිනිස්සුන්ට විමුක්තිය අරගල ගැන විශ්වාසයක් තිබුණේ නෑ බහනුක. මම මුලින්ම ඉගෙන ගත්තේ කලම්බු අකඩමි, ඒ කියන්නේ රොයල් කොලෙජ්. ඊට පස්සේ ඉන්දියන් ප්‍රෙසිඩෙන්ටල් කොලෙජ්. ඔබතුමන් වයස අවුරුදු 23 නීතිඥෙක් හැටියට කොළඹ උසාවියේ වැඩබාර ගන්නවා. වයස අවුරුදු 28 විවස්ථාදායක සභාවේ නිල නොලත් සමාජිකයෙකු වන්නට තරම්ම ඔබ වාසනාවන්ත වෙනවා. අපගත මහත්තයා. අපගත මහත්තයා නිසා මගේ දරුවා නඩුවෙන් දිනුවා. නැත්නම් උ කොයි කාලයක් හිරේ විලංගු වැටල ඉඳිද කියලා දන්නේ පුල්ලයාර ශාමි තමයි. ඇයි බං උඹලගේ දරුවන්ට හරියමං අධ්‍යාපනයක් නොදෙන්නේ? හරියමං අධ්‍යාපනයක් නැති නිසා තමයි උන් ඔය විදිහට හොරමරකම් වලට යෙදෙන්නේ. අපිට කොයින්ද හොඳ ඉස්කෝල අපගත මහත්තයා? ඔන්න දැන් සිංහල මිනිසුන් නම් හොඳ. එමුකෝ පිට රටින් ඉංග්‍රීස් මහත්තෙක් ඇවිල්ලා සිංහල ළමයිලට ඉස්කෝල හදනවා කියලා. අපිට තමා කවුරුවත් නැත්තේ. පුංචි කාලේනම මේ ලැබිච්ච අත්දැකීම් මාව පරිණත මිනිහෙක් බවට පත් කළා බානුක. මට මගේ රට ගැන දැඩි හැඟීමක් ඇති වුණා. බ්‍රිටිෂ්ලා අනිත් ඔක්කොටම වඩා මට හොඳට සැලකුවා. ඒ වුණාට අන්තිමටම මම ගත්තේ උන්ගේ පැත්ත නෙවෙයි, මං ඉපදුණු රටේ පැත්ත.
1890 ඔබට අපූරු මිනිසෙක් හමු වෙනවා. එතුමා එංගලන්ත සම්භවයක් තිබුණු ඇමරිකාවෙ. ලංකාවේ බෞද්ධ අධ්‍යාපනය ඉතාම දුර්වල මට්ටමක තියෙනවා. ඒ නගා සිටවන ඉංග්‍රීසි ආණ්ඩුව කිසිම උත්සාහයක් කරන බව පේනවා. හින්දු අධ්‍යාපනයේ තත්ත්වයත් ඕකමයි ඕකට නම්. අපි එකතු වෙලා මේ දෙක දියුණු කරන්න ඕනේ. මට ඉංග්‍රීසි ආණ්ඩුවට කතා කරන්න පුළුවන් වොයිස් එකක් තියෙනවා. මට ඒගොල්ලන්ට බලපෑම් කරන්න පුළුවන්. මට ආරංචි වුණා ඔබ සොලිසිටර් ජෙනරාල් වරෙක්. මගේ හිතේ කුකුසක් තිබුණා ලංකාවේ බෞද්ධ අධ්‍යාපනයට ඔබෙන් උදව්වක් ලැබෙයි. මේ රටේ හින්දු බෞද්ධ කතෝලික කියලා බෙදීමක් අවශ්‍ය කරන්නේ නැහැ ඕල්කට් මහත්තයා. එහෙම බෙදීමක් ඕනේ කරන්නේ ඉංග්‍රීසීන්ට. මොකද මිනිස්සු කෙටෙව්වොත් පාලනයට පහසු බව ඒගොල්ලෝ දන්නවා. මේ ගැන අපේ සිංහල දෙමළ දේශපාලන නායකයෝ දැන් නොගත්තු අනාගතේම විනාශයක් වෙන්න පුළුවන්. ඒ මොනොත් ඒගොල්ලෝ ජම්මාන්තර වෛරක්කාරයෝ වේවි. මම මේ රටේ බෞද්ධ අධ්‍යාපනය වගේම බෞද්ධ ආගම වෙනුවෙන් හැම වෙලාවෙම පෙනී හිටිනවා. මං සන්තෝෂ වෙනවා ඔබ අපේ පරම විඥානාර්ථ සංගමය දැක බලා ගන්න එයි කියලා. මම බොහොම සතුටින් එනවා. ඒක ඉතාම හොඳ ව්‍යායාමයක්. Thank you very much, Mr. Ponnambala. Mul, 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 mul. Mul, mul, mul. ඔබ ඕල්කට්තුමාව මුණ ගැසීමෙන් පසුව බෞද්ධ නායකින්ට ලොකු සවියක් වුණා කියලා මං අහලා තියෙනවා. වෙසක් පොය රජයේ නිමවඩු දවසක් කරන්න මං ඉංග්‍රීසි ආණ්ඩුවත් එක්ක කතා කළා. ඒ කාලේ ඉක්කඩුවේ සිරි සුමංගල වගේ හාමුදුරුවරු බෞද්ධ අධ්‍යාපනය වෙනුවෙන් බොහොම කැපවීමෙන් වැඩ කළා. ඒක ඇත්තටම අධ්‍යාපනයේ පුනරුද කාලයක්. 1897 වික්ටෝරියා රජිනගේ සංවත්සරයට එංගලන්තයට යවන්න තෝරාගන්නේ ඔබවයි. එවකට එහිදී අගමැති වූ සැලිස්බරි සාමිවරයා ඔබව හඳුන්වන්නේ සමස්ත එංගලන්ත යටත් විජිතයේම විදි සීනුව ලෙසයි. නමුත් ඒ කිසිවක් මම ගරුනම්බු විදියට නම් සැලකුවේ නෑ බාන. එංගලන්තය අපිට මොන විදියට සැලකුවත් අපි ඔවුන්ගේ යටත් විජිතය. ඒක අපේ ගෞරවය හීන කරන කාරණයක්. උඩුවිල් කාන්තා විද්‍යාලයත් යාපනයේ පරමේශ්වරා විද්‍යාලයත් පිහිටවන්නට ලැබීම ඔබ ලැබූ ජයග්‍රහණයක්. එහෙම නේද? පැහැදිලියෝ පැහැදිලියෝ. එහෙන් නැවත නැවතත් මා ආනන්දයට පත් කරනවා. යාපනයේ පරමේශ්වර විද්‍යාලය තමයි පසුව යාපන විශ්වවිද්‍යාලය බවට පත් වෙන්නේ. සිංහල මුස්ලිම් කොළහේ නැගලයර අඬු මාෂල්ලෝ දාලා කලබල කරන ඩෙඩි දෙන්න කියලා නියෝග කළා. ඉංග්‍රීසි ආණ්ඩුව සිංහල නායකයන්ගෙන් පිළිගන්න අය හදන්නේ. සිනානක මතය, කැසිස් ප්‍රේ මතය, ලොකු ලොකු කොම හිරබාරේ කරගෙන මගේ ගෙදරත් මං කීප දෙනෙක් තියාගෙන ඉන්නවා.
ඇඳුනේතේ දාන්න කලින් ඉක්මනට ගිහලා කන්න මොනවා හරි අරගෙන. මෙතන රුපියල් 12ක් තියෙනවා. හා? සිංහල මුස්ලිම් කෝලාහලේ ඉංග්‍රීසි ආණ්ඩුව තමන්ගේ වාසියට පෙරලගත්තා. හෙන්රි පේදරි මිරන්ඩෝ වගේ තරුණයින්ව වෙඩි තියලා මරලා දැම්මා. ඔබ සිංහල නායකයෝ වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කළා කියලා ඉතිහාසයේ ලියවෙනවා. මම එංගලන්තයට ගිහිල්ලා රොබර්ට් චාමස් ආණ්ඩුකාරවරයාගේ නපුරුකම් ගැන යටත් විදිහට ලේකම්ට කරුණු පැහැදිලි කළා. චාමස් ආණ්ඩුකාරවරයා විතරක් නෙවෙයි ඉංග්‍රීසි මිලිටරි ප්‍රධානියාවත් රටින් පිටුවහල් කරන්න මට ඒ වෙලාවේ පුළුවන් වුණා. ඔබ ආපසු මව්බිමට පැමිණෙන විට අමතක නොවන පිළිගැනීමක් තිබුණාද? එහෙම නේද? ජැටියෙන් පිටතට ආවට පස්සේ මගේ අස්ව කරත්තේ අස්වය ටික අයින් කරලා පාර දිගේ ඇදගෙන ගිය කොළඹ සිංහල මිනිස්සු. එදා ඒ මිනිස්සුන්ගේ කාහල නාදයෙන් මුළු කොළඹම ගිගුම් දුන්නා. මට ඒක නම් කවදාවත් අමතක වෙන්නේ නෑ බං. දිවාරය නොබලා කුසට ආහාරක් පවා නොමැතිව ඉතා භක්තියෙන් හා කැපවීමෙන් යුතුව පොන්නම්බලම් රාමනාදන් නම් ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයා තම ජීවිතේ වටිනා කාලයේ කැප කරන ලද්දේ පූජනීය භගවත් ගීතාව දමිළ භාෂාවට පරිවර්තනය කිරීමේ බාරදූර කාර්යයටය. එහිදී ඔහු පසුපසින් සෙවනැල්ලක්සේ සිටිමින් ඔහුගේ ප්‍රිය බිරිඳ වූ ලීලාවති ඔහුගේ හුදකලා වූ දුෂ්කර ක්‍රියාවට මුළු හදින්ම පෙම්බැන්දේ මුළු මහත් කාන්තා සමාජයටම ආදර්ශයක් වෙමිනි. ප්ලීස් ලීලාවති, ඔයා ඔම නොකානු බීන්නකුට මට මුස ගන්න බෑ. ප්ලීස් ලීලාවති, මට මේ වැඩේ කරන්න දෙන්න. ගෙවුණු වසර 50ක කාලයක බිහි වූ විශිෂ්ටතම ශ්‍රී ලාංකිකයා ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් යයි මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මෙන්ම කෘතහස්ත ජාතිමාමක දේශපාලඥයෙකු ශ්‍රීමත් ඩී.බී. ජයතිලක ප්‍රකාශ කළ අතර සිංහල නායකයන් පිළිබඳව කලකිරුණු අනගාරික ධර්මපාලතුමාද එක හඬින් ප්‍රකාශ කළේ බෞද්ධ ආගම සුරකීමට සුදුස්සෙකු යෝජනා කිරීමට තමන්ට සිදුවහොත් තමා යෝජනා කරන්නේ දමිළ හින්දු භක්තිකයෙකු වන ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් බවයි. ඔහු ඒ තරමටම බෞද්ධාගමට සහය දැක්විය. එයින් මහත් ප්‍රසාදයට පැමිණි හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා ඔහුට කීප විටකදීම ප්‍රණාමය පුද කළ අතර හිතමිතුරු රාමනාදන් යැයි නිතර ඇමතීමට තරම් ඔහු කුළුපගවිය. ජාතිකත්වය පසෙකලා හිරු නොබසින අධිරාජ්‍යයේ අසාධාරණයට එරෙව අභීතව නැගී සිටි ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් මහතා 1930 අප්‍රේල් 16 වනදා ලක්මාතාවකින් සමුගෙන ගියේ ලොවම එරෙහිව තම මව්බිමට කෙනෙහිලිකම් කරන විට ජාති ආගම් කුලභේද අතහැර ශ්‍රී ලාංකිකයන් ලෙස එකමුතු වීමේ අනුහස ලෝකයේ ඉදිරියේ පසක් කර දෙමිනේ.